සතර සතිපට්ඨානෙ පොට්ට පොට්ට සරලව 18 වන කොටස මාර්ග සත්‍යය මාර්ග සත්‍යය කතමංච භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නම් ආර්ය සත්‍ය කුමක්ද ඒ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගය එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන අටයි කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි යං කෝ භික්ඛවේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥාන අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි පින්වත් මහණෙනි සම්මා දිට්ඨිය නම් කුමක් දුක පිළිබඳ ඥානය දුකට හේතුව පිළිබඳ ඥානය දුක නැති කිරීම පිළිබඳ ඥානය දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ඥානය පින්වත් මහණෙනි මේ සම්මා දිට්ඨියයි කියනු ලැබේ කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ පින්වත් මහණෙනි සම්මා සංකප්ප යනු කුමක්ද දුකින් නිදහස් වීම අත්හැරීම පිළිබඳ සංකල්පය ව්‍යාපාදෙන් තොරවීම මෛත්‍රී කරුණාවේ සිත පිහිටුවා ගැනීම සංකල්පය හිංසාවෙන් වෙන්ව මානව දයාවෙන් කටයුතු කිරීමේ සංකල්පයයි පින්වත් මහණෙනි මේ වනාහි ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස පවත්නා කල්පනා කිරීමයයි කියනු ලැබේ කතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණ පිසුනාය වාචා වේරමණ පරසාය වාචාය වේරමණ සම්පප්පලාපා වේරමණ අයං උච්චති භික්ඛවේ සම්මා වාචා පින්වත් මහණෙනි සම්මා වාචායන් කුමක් බරු කීමෙන් බැලකී සිටීම කේලාම් කීමෙන් බැලකී සිටීම පරුෂ වචනෙන් බැලකී සිටීමද හිස් වචනෙන් බැලකී සිටීමද පින්වත් මහණෙනි මෙය වනාහි ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස යහපත් වචනයයි කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණ අදින්නාදානා වේරමණ කාමේසු මිච්ඡාචාරා වේරමණ අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ පින්වත් මහන් සම්මා කම්මන්ත නම් කුමක් පරපණ නැසීමෙන් වැළකී සිටීම සොරකම් කිරීමෙන් වැළකී සිටීම කාමේ වර්ධවා හැසිරීමෙන් වැළකී සිටීම පින්වත් මහණෙනි සම්මා කම්මන්තයයි කියමි කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ ඉද භික්ඛවේ අරිය සාකෝ මිච්ඡා ආජීවම් පහා සම්මා ආජීවෙන් ජීවිකං කප්පේ
අයංච්චති භික්කවේ සම්මා ආජීවෝ පින්වත් මානින් සම්මා ආජීවේ නම් කුමක් යහපත් ජීවත් වීම නම් කුමක් පින්වත් මහණෙනි මේ දී ධර්මයෙන් තුලින් ජීවිතය අවබෝධ කර ගැනීමට කැමති ශ්‍රාවකයා ලාමක වැරදි ජීවිතය අතහැර තමා තමාටත් අනුන්ටත් යහපත ඇතිවන පරිදි ජීවත් වෙයිද පින්වත් මහණෙනි මේ සම්මා ආජීවයයි ප්‍රාණඝාතය සොරකම කාමයේ වර්ගව හැසිරීම තම ජීවිකාව කරනු වෙන විසීම මින් අදහස් කෙරේ කතමෝච භික්කවේ සම්මා වායාමෝ ද භික්කවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනීති වායමති වීර්යං අරහති චිත්තං පග්ගන්හාති පදා උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය චන්දං ජනීති වායමති වීර්යං අරහති චිත්තං පග්ගන්හාති පදා පින්වත් මහණෙන් යහපත් උත්සාහය නම් කුමක් තමා තුළ හට නොගත්තා වූ රාග ද්වේෂ මෝහාදී අකුසල ධර්මයන් නූපදවා ගැනීමට කැමැත්ත උපදවයි වෑයම් කරයි උත්සාහ කරයි සිත දැඩි කරගයි බලවත් වීර්යයක් යොදවයි තමා තුළ හටගෙන තිබෙනා වූ රාග ද්වේෂ මෝහාදී අකුසල ධර්මයන් ප්‍රහීණ කර ගැනීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කරයි උත්සාහ කරයි සිත දැඩි කරගයි බලවත් වීර්යයක් යොදවයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනීති වායමති වීර්යං අරහති චිත්තං පග්ගන්හාති පදහ උප්පන්නානං කුසලානං ධම්මානං තිටියා සම්මෝසාය වීර්යෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය චන්දං ජනීති වායමති වීර්යං අරහති චිත්තං පග්ගන්හාති පදහ තමා තුළ හට නොගත්තා වූ සීල සමාධි ප්‍රඥා ආදී කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස තමා තුළ කැමැත්ත උපදවයි වෑයම් කරයි උත්සාහ කරයි සිත දැඩි කරගයි බලවත් වීර්යයක් යොදවයි තමා තුළ හටගෙන තිබෙනා වූ සීල සමාධි ප්‍රඥා ආදී කුසල ධර්මයන් නොපිරී පවත්වා ගැනීම පිණිස නොමුලාව පවත්වා ගැනීම පිණිස වැඩි වැඩියෙන් ඇතිකර ගැනීම පිණිස බලවත්ව ඇතිකර ගැනීම පිණිස කැමැත්ත උපදවයි වෑයම් කරයි උත්සාහ කරයි සිත දැඩි කරගයි බලවත් වීර්යයක් යොදවයි කතමාච භික්කවේ සම්මා සති ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජාන සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජාන සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස පින්වත් මහණෙනි සම්මා සතියම්මා පින්වත් මහණෙනි මේ කර්මීලා භික්ෂුව සතර මහා ධාතුන් නිසා හටගත් කය කෙරෙහි එම කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් තවන වීර්යෙන් යුතුව කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව ලෝකෙහි ලෝභකම දොම්නසක් දුරු කරමින් බලවත්ව යොමු කළ සිහියෙන් යුතුව වාසය කරයි ස්පර්ශය නිසා හටගත්තා වූ විඳී කෙරෙහි එම වේදනාවන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් තවන වීර්යෙන් යුතුව කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව ලෝකෙහි ලෝභකමක් දොම්නසක් දුරු කරමින්
බලවත්ව යොමු කළ සිහියෙන් යුතුව වාසය කරයි. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්. ධම්මේසි ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්. අයං උච්චති භික්ඛවේ සම්මා සති. නාම රූප නිසා හටගත්තා වූ සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව, ලෝකයෙහි ලෝභකම දොම්නසක් දුරු කරමි. බලවත්ව යොමු කළ සිහියෙන් යුතුව වාසය කරයි. මානසිකාර ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ධර්මයන් කෙරෙහි එම පංච නීවරණ ආයතන බොජ්ජංග ආදී ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමි. කෙලෙස්තාවන බීජෙන් යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුතුව, ලෝකෙහි ලෝභකම දොම්නසක් දුරු කරමින් බලවත්ව යොමු කළ සිහියෙන් යුතුව වාසය කරයි. කතමෝච භික්කවේ සම්මා සමාධි. එද භික්කවේ බිකු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං පඨම ඥාන උපසම්පජ්ජ විය. පින්වත් මහණෙනි, ජීවිතය අවබෝධ කිරීම පිණිස ඉතාම යහපත් ලෙස පවත්නා සිටෙහි එකඟ බව යන් කුමක්? රූප ශබ්ද ගන්ධ රස පහස යන කාමයන්ගෙන් වෙන්වීමෙන්, රාග ද්වේෂ මෝහ මුල් කොටගත් අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමෙන් සතර සතිපට්ඨානයේ කවර හෝ කොටසකට යොමු මෙනෙහි කිරීමෙන්, ඒ සඳහාම යළි යළි සිත යොමු කිරීම, පංච නීවරණයන් සංසිඳීමෙන් හටගත් විවේකයෙන් යුතුව විතක්ක විචාර ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධ්‍යානය වඩමින් වාසය කරයි. විතක්ක විචාරාණං රූප සම අඤ්ඤත්තං සම්පසාදන චේතසෝ ඒකෝදි භාව අවිතක්කං අවිචාරං සමාධිදං ප්‍රීති සුඛං ဒුතියඥානං උපසම්පජ්ජ විහෙර. සතර සතිපට්ඨානය තුළ මෙනෙහි කිරීමෙන් යළි යළි ඊට සිත යොමු කිරීමෙන් උත්සාහය නැති කරගත් ස්වභාවය සමාධියේ බලවත් බව නිසා සංසිඳී ගොස් සිත තුළ සාන්ත භාවයක් ඇතිවීම, මානසිකව ඇති වූ මනාලෙස එකඟ භාවයට පත් වීම තුළ මෙනෙහි කිරීමෙන් තොරව, යළි යළි ඊට යොමු වීමෙන් තොරව, ඉතා පහසුවෙන් පළමුව ඇතිකරගත් බලවත් සමාධිය නිසා හටගත් ප්‍රීතියෙන් හස්සබෙන් යුතු, දෙවනුව ඇතිකරගත හැකි බලවත් සමාධිය පැවැත්විය හැකි තත්වයේ ධ්‍යානය තමා තුළ ඇතිව වාසය කරයි. ද්විතීය ධ්‍යානය. පීතියාච විරාගා උපෙක්ඛෝච විහෙරති සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචික්කංචි උපෙක්ඛෝ සතිමා සුඛ විහාරීති තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති. සද්ධර්මාවබෝධය කල උත්තමයෝ යමකට මධ්‍යස්ථ භාවයෙන් යුතු බලවත් සිහියෙන් යුතු සැප සහගත විහරණයක් යයි ප්‍රකාශ කරද්ද, එනම් ප්‍රීතිය කෙරෙහිද ඇල්ම දුරුවීමෙන් මධ්‍යස්ථ භාවයෙන් යුතුව බලවත් සිහියෙන් යුතුව බලවත් නුවණින් යුතුව නිරාමිස සැපයක් කයින් විඳමින් සිටින්නේ වේද, ඒ තුන්වනු ඇතිකර ගත හැකි බලවත්ව සමාධිය පැවැත්විය හැකි තත්වය ධ්‍යානෙ තමා තුළ ඇති කරගෙන වාසය කරයි. සුකස්සච පහන දුක්කස්සච පහන පුබ්බේච සෝමනස්ස දෝමනස්සාන අත්තංගම අදුක්කම සුකම් පෙක්කා
සති පාරිසුද්ධින් චතුත්ථං ඥානං උපසම්පච්ච විහෙරති අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි. ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සච්ච. කලින්ම සැපේට ඇති ඇල්මද දුරුකොට දුකට ඇති ගැටීමද දුරුකොට මානසිකව හටගන්නා සතුට මෙන්ම දුකද නැති කර දැමීමෙන් සැප දුක් රහිත වූ පේක්ෂාවෙන් යුතු පාරිශුද්ධ වූ බලවත් සිහියෙන් යුතු සිව්වැනිව ඇති කරගත හැකි බලවත් සමාධිය පැවැත්විය හැකි තත්ත්වය චතුර්ථ ධ්‍යානය තමා තුළ ඇති කරගෙන වාසය කර පින්වත් මහණෙනි මේ දුක නැති කිරීමේ මාර්ගය නම් ආර්ය සත්‍යයයි.